භාගතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සත්පුරුෂය වාසනාවන්ත පිුතුන කම්පල දේශනාවත් එක් එකයි පින්ංුතුන් සම්බන්ධ වෙන්නේ පිංවතුන්ට දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. කර්මය සහ එහි විපාකයේ පිළිබඳව මැනවින් හඳුනාගැනීමට අවබෝධ කරගැනීමට උපකාරවත්තු වන නාගා විමානවස්තුව සහ. සත්පුරුෂ බෞද්ධෙක් තමන්ගේ ගුණ ධර්මයන් කොහොමද දියුණු කරගන්නේ. සත්පුරෂ බෞද්ධයෙක් හැටියට පරිහානියට පත් නොවී දියුණුව කරා කොහොමද ගමන් කරන්නේ කියන කාරණාව පැහැදිලිවන දම් කරුණු සම්පින්ඩනයක් තමයි දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම උපාසක මහත්ම කුුණාම උපාසිකාවක් වුණාම තමන්ගේ උපාසක භාවයෙන් පරිහානියට පත් නොවී. කෙසේද හි දියුණුව කරා ගමන් කරන්න කියන එක අද ඔබට විශේෂයෙන් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම... කර්මය සහ එහි විපාකයේ පිළිබඳ වහඳුනා ගැනීමේ පැත්තට යොමුුවෙන් වනං අපි මුලින්ම අවධාන යොමු කරන්නේ නාගා විමානවස්තුූට හරි ලස්සන කතාපුුවතක් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකට පහළ වෙනට කලින් ලෝකෙ පහළ වන ඒ භාග්‍යවත් අරත් කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයාට ධර්මාණ ශාසනා කරලා භාගතුන් වහන්සේ පිරිවන් පා වදාලා. පිරනුවන් පෑවම කසප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ සර්වජ්ඥ්‍ය ධාතුන් වහන්සේලා විසුරුණේනේ ඒක ගනව පිහිටා සිටියා. ැ අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරීහිනිි තිබුණේ. එතකොට අබෑට පමණ මුම් පියලි පමණට මේ විදියට අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරී තිබුණ. නමුත් කස්සප සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ ඒ දහතුන් වහන්සේලා ඔක්කොම කැටිවෙලා ඒක ගනම පිහිටා සිටිය. ඒ උතුම් දාතුන් වහන්සේ තැන්පත් කරලා ඒක හිටපපු සත්පුර්ෂය මොක කරන්නේ ොහම ශ්‍රද්ධාවවි යිප්ත පුුණ නිධමයක් සිද්ධ කරගන්නවා. දැ අපේරුුවන්න්නෙලි සෑළඟටආාවම කීදන පින් කරගන්නවාද. අන්න ඒ වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ දහතු සෑය ඇසුරු කරගෙන බොහෝදනෙක් පින් දහම් කරගත්. මේ කාලේ හිටිය කිකී කියන රජ්ජුරුව තමන්ගේ අමාත්‍ය මණඩලේ පිරිවරාගෙන නිරන්තරයෙන්ම ඒ දහතු සෑයට පූජා සත්කාරයන් කරන්න. ති ඒ රජ්ජුරූ රාජකීයන් හැමදනෙක්ම මේ පින්කම්වලට යොමුුවෙනකොට ජනතාවත් නිරන්තරයේ බඳු යහපත් දේවල්ලොට යැමුුවෙනු. එනිසා තමයි රාජාභවතු ධම්මිකෝ කියලා හැමදාම, රිදේශනා කලාම ස්වාමින් වහන්සේලා අවසානයේදී ප්‍රකාශ කරන්නේ රජවුරු ධර්මික වේවා මොකද රජවුරු දැහැමි වෙනකොට ජනතාව ධර්මික වෙනෝ ජනතාවටත් හොඳ පූරු අදර්ශයක් සැපේනෝ ඒ හැම පැත්තකින්ම රක්ෂාවරණය සපයනකොට ජනතාවත් ධාර්මික පැත්තන නි නිරන්තරයෙන්ම යොමු වෙනවා ඉතින් මේ කී රජුරුත් ඉතාමත් ධර්මික රජගෙනෙක් එ නිසාමහුගේ අමාත්‍ය මණ්ඩලේ දිතාමත් ධාර්මිකයි ැසියන්ද ොහොම ශ්‍රද්ධහ සම්පන්නන්නේ දහැමිදවපයතක් ගත කළින්. සියලු දෙනාම කුසල ධර්මයන් පිළිබඳව ප්‍රමාදී වුණා අකුසල ධර්මයන් දුරු කළ පංච දුෂ්චරතයෙන් වැලකිලා දස කුසල ධර්මයන්ගේ දෙමින් තමන්ගේ මිලෝ පරලෝ යහපත් වෙන විදිහට උතුම් ජීවිත ගත කළ. ඇති මෙන්න මේ යුගයේදී එක්තරා උපාසක මාත්මයෙකුට උතුම් පුෂ්ප පූජාවක් කරන්නට කල්පනා වෙලා කහවනු අටකුත් අරගෙන එෙනවා මල් ටිකක් අරගෙන ගිහිල්ල පූජා කරන්න කියලා. ැ මේ රජවරූ මෙ හැම් රජ්ජුරුවෝ උපාසක උපාසිකාවන් මේ සියලුදනාම මහත් වෝ පූජාසත්කාරයන් කරනකොට ඒ කාල වෙනකොට මලක් හොයාගන්නවා කියෙක් බොහම දෂ්රවෙලා තිබුණ මොකද ඉල්ලීමට අනුව සැපීම කරගන්න විදිහක් නෑ ඒ තරමටම මනුෂ්‍යයන් පපුුණ නිධර්මයන්ග නියලෙනු දැන් උපාසකතුමා මල් විකුණන වීතියට ගහිල්ල බැලුව එකක් මලක්කත් හොයා ගැන නෑ ඒ පාර මල් වත්තට ගිය මල් වත්තට ගිහිල්ලා ඒ උයන් පල්ලගෙන් අහනවා මට මල ටිකක් ගන්න පුළුවන් මන් උුබට මේ කහවුණු අටම දෙන්න මට අඩුමතරම එකක් අහාවනුවකට එක මළගානේ මල් අටක් දෙන්න කියලා සාමාන්‍යයෙන් කහවනුවක් මලක් කහවනුවක් වටින් නැහැනේ නමුත් අඩුම තරමේ එක මලකට එක කහවනුව ගාන හරි දෙන්න ල්ලටක් ලබා දෙන්නකි ඉතිං උයන් පල්ල කියනවා මම සඟවාතබාගත්ත මල්ල ඇත්තෙනේ තියෙන දෙයක් තිබුණ අනංඒසිියල්ලම මේ ජනතාගවිල් අරගෙන ගියා ඔුන් මුදල් දීලා අරගෙන ගිය ඔබ පරක් වෙලාට මට කරන්න දෙයක් නැහැ කියලා දැඟගේ උයන් පල්ල කියනවා දැම උපාසකතුමාට කොහොම හරි මේ උතුම් පූජාව සිද්ධ කර ගන්න ඕන මෙයා බහෝම ්‍රදධාවෙන් මේ පින්කමට සම්බන්ධ වෙන්නේ මෙතුමා කියනවා එනම් මම මල්වත්තට ගිහිල්ලා හොමහරි මල් ටික් හොයාගත්තර කමක් නැද්ද ඒකට අවසරේ ලැබුණ උපාසක තුමා මල් ගහක් ගහක් ගාන ගිහිල්ල බලනො එක මලක්කත් හොයා ගන්නේ. මෙහෙම යනකොට මෙතුමට හම්බ වෙනවා මල් ගස්යට වැටිලති බිච්ච මල් අටක් ප එතුම කල්පනා කරනවා මේ මල් පෑගිලානේ අපවිත්‍ර වෙලානේ මේටි ගහරි පූජා කරගන්න හම්බුනොත් හරි ලොකු දෙයක් නිගෙල කල්පනා කර අර වැටිච්ච මල්ලට අහුලගෙන න් පල් ලඟට විල්ල කියන මං මේ මල්ල අට ගන්නම් ඔබ මේ කහවුුණුවට ඒවුනුට තියාගන්න කියද. උයන් පල්ල කියනවා මේක නුබ පිනකට හොයාගත්ත වගේ දෙයක්. ඉතින් ඔබ හොයාගත්තදේ ඔබරං ගිහිල්ල බුද්ධ පූජාවට පූජා කරන් මට මේ සඳහා මුදල් අවශ්‍යනයකි. උපාසකතුමා හිතනවා මම මේ මුදල් ටික අරගෙන ආවෙේ මේ පූජාව සඳහාමයි මට මේ මුදල්ටි ගිතිරි කරගැනීමට කෙලොක උමනාවක් ඇත්තිනෑ නිසා නිකං අරගෙන ම පූජාව කරන්න බලාපොරොත්තු වෙන්න හ ම වහන්සයෙන් හොයා ගත්ත මුදල් මේවා මේ වැෑ කරල තමයි ම මේ පූජාව කරන්න කියල හිතන. අර කහවනුවට උයන් පලලඟින් තියලා මල්ටිකත් අරගෙන ගිය ගිහිල්ලා ඒ කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයට ඒමල් පුෂ්ප පූජාව සිද්ධ කළා මේ පූජාව සිද්ධ කරලේ බොහෝම ශ්‍රද්ධාවෙන් හදවතේ නැගෙන අප්‍රමාණ ගෞරවාදරයෙන් යුක්තව ග සත්පුරුෂයන්ගේ හිත එහෙම තමයි ඔබට මතකනං ඔබ කළ පින්කම් පිළිබඳව ඔ මොහතකට ශ්‍රහිපත් කල බලන්න ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඔබ කළ පින්කම් කොයි තරං ගෞරවයකින් මොනතරං හිතේ ශ්‍රද්ධාවකින් දේ දේවල් කරන්න තුනුරුවන් කෙරෙයි ඒ ශ්‍රද්ධව ඇතිවෙන්න ඔබ තුළ සත්පුරුෂකමක් තිබුණ ඒ සත්පුරුෂකමක් තිබුණ නිසා තමයි ඔබට එබඳු වූ ශ්‍රද්ධාවක් ඇතිවෙඩ එහෙම නොුන නං අසත්පුරෂ සිතක් තිබුණ නම් කවදාකවත් එබඳු වූ ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ. තමන් තමන් මේ ධර්ම දේශනා වහන ඔබ ඔබ පිළිබඳව සිහිපත් කරලා බලන්න ඔබ කරපු පින්කම් සම්බන්ධයෙන්. මොන තරං ගෞරවයකින්ද ඔබේ පින්කම් කළේ කියලා කොච්චර හද පිරි ගෞරවයක් තිබුණාද. ඉතට මොන තරන් ධර්මයෙන් ලැබිච සැනසිල් ලක් තිබුණද ඒ සමහට පුෂ්ප පූජාවක් වෙන්න පුළුව යි යම්කිසි පරිෂ්කාර පූජාවක් එහමත්තන් කිරියහාර පූජාවක් මේ කවර හෝ හොඳ පහන් පූජාවක් කවර හෝ ආකාරයකින් ඔබ සිද්ධ කළේ පින්කම් ටිකක් සිහිපත් කරන්න එතකොට උගලන්ට වටහගන්න පුළුවන්නේ ඒ ශ්‍රද්ධහා සම්පන්න හිතකට දැනෙන හැටි එතවට මේ ශ්‍රද්ධාව තව තවත් දියුණ වෙනවනම් ඒ සත්පුරුෂ ධර්ම තව තවත් දියුණ වෙනවනම් ඒ සැනසිල්ල තවත් දියුණු වෙන. තමයිඒ ශ්‍රද්ධාව කියන ධර්මය ස්වභභාවේ. යම්කිසි සිතක සත්පුරුෂ ධර්ම බහුල වෙන්නට බහුල වෙන්නට ඒ සිතට දැන අස් වැසිල්ල වැඩි සැනසිල්ල වැඩි. අති මහත් සැනසිල්ලක් ලැබෙන ශ්‍රද්ධාව ඉතාමත්ම දියුණු වෙලා තියෙනවන. ඉතින් මේ උපාසක තුමා මේ පින්කම කළේ මහත් වූ ශ්‍රද්ධාවෙන් යුක්තුව ස්වල්ප ශ්‍රද්ධාවකිින් නෙමේ මෙතුමා මේ සතුටිං මේ සතුට බොහෝ කාලයක් බුක්ති විනිින්දවිින්ද. අනේ මේ තරම් හා පින්කමක් කර ගත්තා නේද කියලා. පින්වත්න ඉතාමත් හොඳින් ඔබේ කල්පනාවට ගන්න. මේ තැන සමහර බෞද්ධයන් වරද්ද ගන්න. ඇතැම් මුදවිය කියනවා මේ පින්කම් කරලා ඒ පින්කම් ගැන හිතන්න එපා කියලා. ඒක නිකම් දැඩිව ගත්ත වේ කියලා. පින්ගතුනු මුලු මනින්ම ධරමය වරදවා ගැනීමක් මේක. බුදුරජාණන් වහන්සේ වදාලේ සබ්බ පාපස්සා කරනං කියලා. පව්කරන්න එපා සියලුම පව්කරන්න එපා. ඊළඟට කුසලස්ස උපසම්පදා කුසල ධරමය සම්පාධනය කරගන්න. මොනවද කුසල්. එකකොට සක්ති නවා ලෞකික කුසල් අනෙ පැත්ත තියෙනවා ලෝකෝත්තර කුසල්. පංහතුන මේ සබ්බ පාපස්ස ගාථාව හොඳට බලන්න මෙතන බෙදුවද ලෞකක කුසල් නෙමේ මිතනීම් ප්‍රකාශ වෙන ලෝකෝත්තර කුසල් කියලා බෙදීමක් කළේ නෑ මේක මේ සියලම බුදුරජාණන් වහන්සේල ගනි ශාසනය ඒතන් බුද්ධාන ශාසනක් හැම බුදුරජාණන් වහන්සේ නමකගේ මනුශාසනයක් එක එතකොට එකම පාපයක්කත් කරන්න එප පාපය මුළුමනින්ම වහනෝ එකයින් කරනවා ඒකට මඟ අවරණවා කුසලස්ස උපසම්පදා කියනකොට ලෞකික ලෝකෝත්තර කියන මේ දෙපැත්තටම මාර්ගය විවෘත කලා ලන් ඒ වචනය කොච්චර පුළුල්ුවද දේශනා කළ තියෙන්නේ කියලා. ඉළඟට සචිත්ත පරියෝ දපනං එතම් බුද්ධාන වාසනං තමන්ගේ සිත දමනය කරගන්න මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනශාසනය වන්නේ කියලා. තැන් ඇතම් උදවිය සමහර ධර්ම පද වැරදි කොනෙන් අල්ලා ගෙන ඔවුන් ප්‍රකාශ කරන පින්කමක් කලත් ඒක ගැන වැඩිය හිතන්නෙප ප අත හැරලදාන්න කියන තන ුදු හාමුදුරුව අතහරන්න කියල දේශනා කළ ත්‍රෘෂ්ණාව. රාගත්වේශ මෝහයයක් තමයි අතහරින්න කල දේශනා කළේ. පින් සිද්ධ කරගන්නව කියන තැනක තියනෙ රාගයද විරාගයිද. හොදර පරීක්ෂා කළ බලන්. ඔබ කුසලයක් කරනවා කියන තැනක තියෙන්නේ, අත්හලයුතු රාගයද වැඩිය යුතු විරාගයද. ඉතා පැහැදිලි කුසලයක් තුළ තියෙන්නේ අත්හල යුතු රාගයේ නෙමෙයි, වැඩ යුතු විරාගය මොකද කුසලය කියන එක යෙදෙන්නම කුසල්මෝලයක් එක්ක එකන අලෝභ අදවේ අමෝහකෙන කුසල මෝලයන් එක්ක කුසල මෝලයන් තුළින් තමයි කුසලය උපදවන් එතුර කුසල මෝලයන් කියලක ුණද අලෝභ අද්වේශ අමෝහ එතකොට අතහරින්න කියල දේශනා කරේ ලෝභය රාගය ේශ ධර්ම අහරරිණි කල වදාලි. අලෝබෙහ අතරිණ කළ වදාලද. අදවේශය අමූහය අතාහරරින්න කළ දේශනා කරාද. ඒ දේශනා කරේ වඩන්න කියලාන. කුසලා සූපසම්පදා බලන්න ඒවාචනය කුසල් උපදවා ගන්න ඒනන් කියන නැවත නැවත දියුණු කරන්න තියෙන එකක්ේක්. එතකොට නැවත නැවත දියුණු කරයුතු කුසල් පිළි බන්ඳව සියල බුදුරජාණන් වහන්සේලා අදදාර ලත්තියෙද්ද. කුරහරි කෙනෙක් කියන නම් බට කුසල් කරල එක ගැන හිතන්නේ පාත්තැහරල දන්න කියලා මතක තියයාගන්න ඒක බුද්ධාන ශාසනයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වොහසේ ගන ශාසනයක් නෙමෙයි. පංවත්න අතහරින්න කියනකොට ඉතා පැහැදිලිව තේරුම් ගර අරගන්න අතහරින්න කිවේ පාප ධර්මයන්. අතහරන්න කිවේ ලාමක ධර්මයන්. අතහරින්න කිව කෙලෙස් ධර්මයන් ද පින්ගතන කුසල් ලාමකයි කියලාතියෙන්. කුසල් කෙලෙස් කියලා තියන්නේ කොහද. කුසල් රාගත්දවේශ මොහ කියලාතියන්නේ කොහේද නෑ කුසල් කියන්නේ මුළමනින්ම පාර්ශුද්ධ ධර්මයන්. කුසල් කියලක යන්නේ කුසල මෝලයන්ගෙන් උපදවන ලද ධර්මයන්. කුසල් කියල කිය කියන්නේ සත්පුර්ෂයන් විසින් වගා කරගත යුතු නැවත නැවත භාවිතක කළ යුතු ධර්මයන් ඇ කුසල්ල ධර්මයන් නැවත නැවත භාවිත කරන්න කියලා කියන්න දැ ඔබට හිතැන්න පුළුවන් පින් කමක් කරලාඋනත් ඒ ගැන හිතහිතඉන්නකොට දැඩිවල්ලා ගැනීමක් වගේ ගතියක් තියෙන නේද කියලා. ඔවු දැඩිවල්ලා ගැනීම ගතියක් තියයි ඉතින් ඒක හොඳ දෙයක්නේ හොඳ දෙයක් හොඳට ගත්තම හොඳයිනේ ඒකනේ ඒ කුසලේ පිළිබඳව දැඩව ඔබ කටයුතු කරන්න කළන්න ශාසනනා ලැබෙන්නේ හිල්ල ග ුතක් නෙේනි කුසල ැඩිව ගත යුත්තක් හැයි එකකට කියනවද උපාදාානය කියලා දැඩිව ගන්න එපාකේප් උපාදාානයක් තියනෝ. හොඳ මතක් කරගන්න කාම උපාධන දිිට්ට උපාධන සීලබ්බ උාන අත්තවාද උපාදාන මේ සතර උපාධානයක් න් දැඩිකොට නොගත යුතුයි ඒ ගැන කතාවක් නෑ පින්ගතන කුසල කර්මයයක් කියන්නේ උපාන වශෙන් ැඩිකට ගන්නව. කාමපාදාන දිට්්‍ය පදාන අත්තවාතු පපදාාන හෝ සී ලබතු පපදාාන වශයෙන් කතා කරනවාද. ඒ හින්දා අතහරින්න කියනකොට තිය ඔක්කොම අත හැරගන්න නෙමෙයි. අතහරෙන්න්න ඕනේ මොනවාදකිෙලිස්සල්ලම පැහැදිලි කර ගන්නට ඕන. ඒකට බුදුරජාණන් වහන්සේ වඩාත් පැහැදිලිව වඩාත් ප්‍රභෙහේද ගත්තව සවිස්තරාත් නොකෝ දේශනා කළ තින මෙන්න මේ ධර්ම අතහරින්. ඒතමයි අකුස්සලයන්ගෙන් ජනිත වන, කුසල මූලයන්ගෙන් ජනත වන ලාමක කලිෂ්ට කලිටි ධර්මය. හැබැයි වඩන්න කල දේශනා කළේ කුසල මූලයන්ගෙන් ජනිතවන අලාමක වූ කුසල ධර්මයන් ඒකෙදී යම්කොට සක් තියෙනවා ලෞකක තවත් ප්‍රභේදයක් තිය ලෝකෝත්තර මේ දෙපැත්තම දියුණු කරගන්න කල බදුහාමුදුරු දේශනා කළ තිය. මාභික්්කවේ පඥ්ඥානම් බාහිත්්‍ය මහන්නේ පිනට බයවන්න එපා එහෙම දේශනා කරලා තියද සමහරය කරපු පින්කමක් ගැන හිතන්න බයයි මේක නිකන් දැඩිකොට ගත්ත වෙයිද කියන දැම් බලන්න ඉන්න බුද්ධ දේශනාවකද මොකක්දූ මතයකද කියලා බුදු හාමුරුවම දේශනා කරන අපපිනට බය එපා කියනවා ඒ බුදුන්සරණ ගිහිල්ල බුදුමගේ යන්න හදන කෙනාම පින් ගන හිතන්න බය වෙනෝ අප ූහිතලයවෙල උපදානවවෙද දන්න කියලා බලන්න කොච්චර වැරදි සාවද්්‍ය මතවල මේ බෞද්ධ එල්ලෙනවාද මෙ බෞද්ධයන් නිකම්මාව නෙමෙයි මේ ධර්මය වැරදි කොනෙන් අල්ලාගත්ය අය ඒවා අතිශයෝක්තියෙන් සමාජගත කරන්න ගිහිල්ලා සමාජයට දාපු ඉතාමත් නපුරු බීජයන් ඒ බීජයන් දුරුවී යුතු ඉමිසක් ඒ බීජයන් පැලවීම ඒ බීජයන් මහා ෆෘක්ෂයන් බවට පත්වීම ඒ නොවිය යුතු ධර්මය. එනිසා ඔබ හොඳින් තේරුම් අරගන්න ඔබ යම් කිසි කුසලයක් කරලා තියෙනවානම් කුසලය නැවත නැවත සිහිපත් කරන්න කරන්න ඔබේ අලෝභ අදවේෂ අමෝහ කියෙන කුසල සිතම බලවත්වෙනවා මිසක් ඔබේ අකුසල් සිතිවිලි බලවත්වන්නේ නැහැ. උදාහරණකටග නොගලු පුජා කරපු සංගික ධානයක් එහමනත් නං පන්සලට හෝ මහසයක් ළඟට ඇවිල්ල කරපු උතුම් පහන් පූජාවක් උතු මල් පූජාවක් සසිහ නකාගන් සාදුකාර දිය පින්කමගැ හිතනොට ඔබට ඇතිවෙන ලෝබ සහගත සිටවිලිද කිටි සිතිවිලිද. නෑ ඒ අලෝභ සිතිවිලි අේ ඒ කරපුදේ යහපත් දීපු දානය යහපත් අතහැරීම හපත් කියන එක අනුරූප ඒ ගමන තියෙන්නේ. ඊට අන්‍යාත වයේ සිතිවිල තියෙන්නේ. එක සුපහැ සුපැහැදිලිවම අලෝබසාහගතයි. පජා කල ධානයක් ගැන හිතනොට පින්කමක් ගැන හිතනකොට ඒ සිටිවිල්ල තිල තියෙනොද දවේශය ඒ අදවේශයෙන් යුක්තයි. අනේ මට මේ වගේ ධානයක් පූජාකර ගන්න හම්බ වුනානේද ඒ සිතිවිල්ලත්තික තියෙන්නේ අදවේශ සහගත උතුම් කුසල චෛත සික ධර්ම. ඉළඟට කළ පින්කමක් ගැන හිතනකොට අමෝහයනේ. අමෝහය කුසල්න්නේ කළ පිකම් කොච්චර කල්පනා කළත් ඔබට ඒ ආසේ වනක් ප්‍රත්වයෙන් තවදුරරටත් ශක්තිමත් වෙනවා මිසක් ඔබේ කුසලේ වඩාත් බල සම්පන්න වෙනමිසක් කවදාකත්ට හානියක් සිද්ධ වෙන්නේ නෑ එක සිහිපත් කිරීමම හොඳයි මොකද හොඳ සිහිපත් කිරීම ඔබට හොඳයි පත් නිතා හොඳින් හිතර ගන්න චිත්ත නැත මේ සිත විසිරී යන්නේ සිත පරිහානිට පත්වෙන්නේ පංචනීවරණයන් බලවත්වීමත් එක්ක කාමච්චන්ද ව්‍යාපාද තිීනමිද්ද උද්දච්ච කොක්කුච්ච විචිච්චා. මෙන්න මේ කියන පංචනීවරණයන් බලවත් වෙන්න වෙන්න සිත වඩාත් විසිරී යනවා සිත පරිහානියට පත්වෙනවා. හැබැයි අලෝබයෙන් ජනිතවෙච්ච අදවේශයෙන් අමෝහයෙන් ජනිත වෙච් දේවල් සිතන්න සිතන්න ඒ ගැන කතා කරන්න කරන්න ඒ පිළිබඳව කටයුතු කරන්න කරන්න සිත ඒ කාගදතාවයට යනවා. සිත තැන්පත් වෙනවා. ඇයි ඒ පින්වතනි කුසලය කියන එක ස්වභාවයමයකයි. කුසල්ල ධරමයන් ස්වභාවයෙන්ම සිත තැම්පත් කරවන සුළුයි. ඒ සිතෙහි ඒ කාග්‍රතාවේ ලබා දෙන නිසා තමයි ඔබට පින්කමක් කරනකොටද ඒ මහා සුවය දැනුනේ. හරියටම තේරුන් අරගන්නේ සසිුම් තැන කුසලයක් කරනවා කියන තැනක තියෙන ඒ කාග්‍රතාවේ කුසල් කරන කිය තැනම ඒකාග්‍රතාවවෙ තියෙනවා. ඒ ඒ කාග්‍රතාවයම පාදකවුුණා ඔබට ඒ පින කරනකොට හිතේ සතුට උපද වන්නට සැනසිල් උපද වන්නට ඒ නිසා දිවී ඇති තුරාවටම කරපුු යහපත් දේවල් සිහිපත් කරන්න. ක කාමචර දවල් විතරද සිහිපත් කරන්න න එකක කාමචරකු සල්විතර නෑ. ඔබට පුළුවන් වෙලාවට විපස්සනා භාාවනාවත් කරන්න. ඔබේ කමටහනත් වඩාගෙනයන් හැබ හැම වෙේම කමටහන වඩන්න බැහැෙන අනිත් වෙලාවට ඔබ කරපු යහපත් දේවල් ගැන කල්පනා කරන්න. කරන්න තියෙන යහපත් දේවල් ගැන හිතන්. හිතින් හරි අඩුම තරමේ මහාපින් කමක් කරන්න සමමාට ඔබට ජීවිතයට ම කරගන්න බැරිපින් කමක් වෙන්න පුළුව. ක් හිතින්හරි ඒවගේ යහපත් දෙයක් හිතන්. ඒ මොහොතක් පාසාම ඔබේ කුසල් සිතිවිලි වැඩෙනවා. හිත වඩා ශක්තිමත් වෙනවා. නිවනට ඔබේ සිත විවර වෙනවා. නිවන් අවබෝධ කරගන්නරු සුදුසු මානසික පසුබිම ඉතා හොඳින් පිළිවෙල වෙනවා ඉතා හොඳින් සකස් වෙනවා. එක හින්දා මේ සමහර අය පින්කම් කරල වැඩිය ගන්න පාත් හරින්නෙලා ොරුබන කියවවා නේද. ම්ම තේරුම් ගරගන්න එක බොරු බනක් එක බුදු බණුනන්නෙමේ කියලා පුංජ පාප පහිනස්ව නත්්‍ය ජාගරතුව භයං කියෙල දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේම දේශනා කල තියෙනවාන පින් පව් පහ කරපු කෙනාට එ නිදිවරීමේ එදන කෙනාට කිසි බයක් නෑ තු නිවන් ප්‍රතිපදාව ගමන් කරනකොටට පින් පවු් දෙකමක් ක්ෂයවෙනවා තමයි හැබැයි ඔබ ක්ෂය කිරීමට උත්සහ කළ යුත්තේ අකුසලදී කුසල් කියන එක ඒ විසින්ම ක්ෂෙවී යන එකක්. ඒ පැහැදිරිි කලා දෙන්නම් මෙහෙම. පාප ධර්මය මුලින්ම අංකරගන්නවා ඒක ඔබ විසින් සීලය කියන බොහොමිකාව තුළ දීම කළ යුතු දෙයක් කායික වාජිසික දුෂ්චරතය වලක් වනෝ. ඊළඟට ඔබ භාවනා කරනවා කිය මට්ටමේ දී මානසික දුෂ්චරතය ද වලකින සීලය කියෙන තැනදීත් ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔබ දැන්විපස්සනා වඩනව කියලා කිය හිතන් විපස්සනා වඩාගෙන යන ගමන් ඔබ දම් පූජා කිරීමත් කරනවා විවිධ වූ පින්කනුත් කරනවා විපස්සනාවත් වඩාගෙන යනු අර දම් පූජා කිරීීමගේ තැන්වලද උට කාමාාවචර වයෙන් කුසල් සිද්ධ වෙනවා විපස්සනා වඩාගෙන යනකොට ඒත් මූලි කවස්ථාව දී කාමාවචරටම මෙ තමයි කුසල් වැඩෙන්න්නේ නමුත් ඒක ආර්ය බහොමයට පත්වීමත් එක්න්න ලෝකෝත්තර කුසල් වැඩෙනු මේ ආරය බොහොමියත් එක්ක නැත්තම් මේ ලෝකෝත්තර කුසලේ භාවිතයත් එක්ක ඒ වඩා දියුණු තලයක අරගෙන යනකොට මේ ලෝකයේ සත්වය පුද්ගලය ඉන්නව නෙමෙයි නිසත්ව නිජ්ජීව සුං්ඥ ධර්මයක් නේද තියෙන්න කියලා අනාත්ම ලක්ෂණය ඔබට වැටහෙනෝ ඒ අනාත්ම ලක්ෂණයතු ඔ බේ මනස පිහිටාසනෝ ඒම් පිහිටි මනස තුළ තන්න ඔබ මාර්ග පලාාදිගමයටට පත් වනාකර අන්න ඒ අධිගම චිත්තය තුළදී ඔබට මේ ලෞකෙ කහුසල් කියන එක සිද් වන්නේ නැහැ එතකොට ඒ ඔබ දුරුකරපු දෙයක් නෙමයි මේ ලෞකක ලෝකෝත්තර කුසල් වඩාගෙන යනකොට ලෝකෝත්තර කුසල් වැඩන කොට සිද්ධ වෙච්ච දෙයක් එහමනතු ඔබ කල්ඇතු අතහැරියයුත්තක් එහෙම නෙමේ ඒ නිසා තමයි යර සබපාපස්ස ගාථවිදිී පවුකරන්න එපා එක කලි මයින්කරන්න ල් උපදවන්න කියල දේශනා කළා ලෞකික සහ ලෝකෝත්තර කුසල් ටික කරගෙන යනකොට ලෝකෝත්තර කුසලේ වඩා දියුණු තලයකට යනකොට මාර්ග පලයන්ට පත් වෙනකොට සියලු ආශ්්‍රෝ දුරු වෙනකොට අප හු පින් කරන්න කියරත් ඔබට පුද්ගලය කම්ඹ වෙන්නේ එකන් අදහස් වෙන්නේ ඊට පස්සේ යහපත් දෙවල් කරන්නේ කෙනෙකදන්නේ ඉතනින් පස්සෙත් යහපත්දේ කරනවා හැබැයි කර්ම රැස් වෙන්නේ මක් නිසාද එස්සිත මුළුමනින් අවිද්‍යාවෙන් තොර නිසා. සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ට තියන හේතුව කුසලකුසලයන් රැස්සීමට ති හේතුව මුලිමනින්ම දුරු වෙලා තියෙන නිසා. එතකොට ඒ ආය බොහොමියට පත්වීමෙන් අතහැරෙන් ඕන දේ කල් ඇතුව අතහරන්න හදලා ඉනිමගේ පෙර ගන්න වගේ වැඩක් කරන එකත් තමයි බොහෝ වෙලාවට අපිට වරදවා ගත්ත සමාජය තුළල දක්නට ලැබින් එක හින්දා තේරුම් අරගන්න යම් තැනක දෝපට වැරදිලා තිබුණ අනං එබුඳු වැරදි දේශනාවල් අහලා අන්න ඉතා ඉක්මනින් නිවැරදි කරගන්න. දැම් මේ උපාසකතුමා මේ නාග විමාන වස්තුූ නැි කතා කරගෙනාව මෙතුමාර පුෂ්ප පූජාව සිද්ධ කළ වැටි ලති විිච්ච මල්ලටක් අහුලගත්තේ. ඊට පස්සේ ගෙනාපු රන්කහවන වටත් ඒ වියන් පල්ලටලං ඉන් කියයලා එගිහිල්ල පින්ක සිද්ධ කර ඉතාම ශ්‍රද්ධහාවෙන්ඒ පූජාව සිදු කළලා මේ සතුට මෙයාගේ හිතේ නිරන්තරයෙන් තිබුණා අනේ මට කොහොම හරි එදා ඒ මහා පින්කම කරගන්න හම්බ වුණානේ කන හැඟීම තිබුණා. අලුත්ම මල් හොයාගන්න හම්බුණනා නෙමේ ගහලගේ වැටලති විච්චා හැබැයි ටිකාරගෙන පිරිසිදුව පූජා කළා. මෙන්න මේ කුසලය නැවත නැවත සිහිපත්වීමත් සමඟ මෙයාගේ මේ කුසල් සිත වඩාත් ශක්තිමත් වනා. කාලයක් ගිහිල්ල කලුරිය කලා වති දෙව්ලව ඉතාමත්ම අනුභාව සම්පන්න දිවි පුත්‍රයෙක් වශයෙන්ුපන්න. එවපන්නේ ඒ භාග්‍යවත් අරහත් කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාසනය කාලෙදී. මේ දිවිපුත්‍රයා දෙව්ලවෙන් දෙව්ලවට ගමන් කරනවා. එ උසලේ ඇතියන බලය නිසා තෞතිසාාව ඉන්නව එතන දිවවිආශය වරුණට පස එතිනින් චත වෙලා නැවත මනුෂ ෝකටන වනමයි අනික් දෙවි ලෝකෙ පොදදිනු මේවි දිට බුද්ධාන්තරයක්ම ඒ දෙව්ලොව සැපවිඳ විඳ හිටියා දිව්‍යම සම්පත්තින් භෘක්තිවින්ද. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනකොට නැවතත් තෞතිසා දෙවලව ඉපදිලා අනු භාව සම්පන්න දිවී පුත්තරයෙක් වශයෙන් කාලය ගත කරනු. දවසක්දා මහමුගලන් තෙරුන් වහන්සේ වඩිනකොට උන්වහන්සේ දකිනවායි තාමත්ම අනු භාව සම්පන් ඇත්ති්‍යානයකින්. දවිදේවතාවන් පිරිවරාගෙන මහා මහේෂාක්්‍ය දිවිපුත්‍රයක් කනු. මේ දිවිපපුත්‍රය මමුගලන් තෙරුන් වහන්සේ දැළ ස්සරාටයි විල්ල වන්දරාමාන කළා. තෙරුන් වහන්සේ කතා කරනවා. ඔබ මහා දිව ඉසුරකින් බැබලෙනවා. ඔබේ ශරීරයේ බබලනවා. ඔබේ මේ සුදු හස්තියානයේ දිව මේ හස්තියානය ඉතාමත්ම අයිශ්වාර්යෙන් යුක්තයි. ඔබ විඳන සැපසම්පත ඔබ ඉඳන දිවමේ සම්පත්වයෙන් පමණ කළ නොහැකි මේසා සම්පත්තියක් ලබන්ඩ කරපු කර්මයෙකු මන්ත එතකුටර දිව පුත්‍රය කියන ස්වාමීනිී ඒ කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලේ වැටි ලච්ති බිච්ච මල්ල ටක්ස්වාමිනිීමට පූජා කරන්න හම්බව වනේ එදා කරපු ඒ පින්ගමනිසා තමයි මේසා අයිශ්වර්යයකට පත්වුණය කිය දැන් අපේ බෞද්ධ පිංවතුන් වැටිච්ච මල් පූජා කරන්න යන පරමල් පූජා කරන්නයි තාමත්ම හොඳින් තියන පිපිච්ච මල්ටික්තම යරගෙන ගහිල්ල දෝනය කළ පූජා කරන්න නැ මේ කතා පූතත් එකක ඔබට හිතෙන්න්න පුුවන් එහෙනම් වැටිච්ච මලුත් පූජා කලාටකමක් නැද්ද. එක කතා පුවතට සංසන්ධනය කරල බලන්න. මේ උපාසතුමා හෙවවේ වැටිච් මල් නෙමෙයි හොඳම මල්ටිකක් ගන්න හෙව්වේ. හැබැයි කිසි තැනකින් හොයාගන්න බැරි වුණ අඩුම තරමේ කහවනුවක් දිල එක මලක් ගන්නවත් බැරිවුණ. කහවුණනුවටක් දීල මල්ලට හොයාගන්න හැබු නේනෑ. මෙහෙම තත්ත්වයක් තුළද තමයි යහුට අර ගහමුල වෙට ල ිච් මල්ටික හොයා ගන්න ලැබුණ. තට ඒ ටික පිරිසිදු කරලා බොහොම ්‍රද්ධාවින් පූජා කළ. නැතිකමට අරවිදියට හොයා ගත්ත මිසක් තියෙනකොට වැටිච්චමල් හොය හොය පූජා කලා හෙම නෙමෙයි. එනිසා ඒ ප්‍රස්තුතියක් එක තේරුම් අරගන්න හෙම ැතුව. ටච්චමල් පූජා කලාට මක් නෑ කියල වැදි අදහසක් ගන්නට සුදුසු නෑ. දැ මේ විදිහට මේ මුගලන් මහතෙරුන් වහන්සේට අර දිවි පුත්‍රය මේ කතාපෝති ප්‍රකාශ කරනු. මුගලන් තෙරුන් වහන්සේ මේ කාරණ බුදුරජාණන් වහන්සේට පවසනු. පින්වත්න්නේ කුසල් පිළිබඳව කුසලයකට අප්‍රමාදීවීම ඒ පිළිබඳ වැචිකරගන්න හිත ඒ ගැන තියන උද්‍යෝගය මේ පිළිබඳව අපූරුවට වටහගන්න එක තිනෙන විපාකය හොඳින් තේරුන් අර්ගණට හරි අපූරු කතාවස්තුවක් තමයි මේ නාග විමානවස්තුෝ කියල කිය ඒවගේම සඳහන්ගෙනව පින්ගතුනි මුගලන් මතරුන් වහන්සේ දවසක් දා වහන්සේ කල්පනා කරනවා මේ දිව්‍ය ලෝකය බොහෝ දෙවූරීන්වා සදි්‍ය ලෝකයක්න් තියෙනවා බ්‍රහ්ම ලෝකයක් තියනු වහන්සේ කල්පනා කළ අපූරු ධර්ම පර්යායක් ලෝකයට තු කරන්නටඋ දහම් ක්‍රමයක් අප දහම් කාරණාවක් ලෝකට මතු කරන්නට ඕන් මුගලන් තෙරුන් වහන්සේ වැඩම කළ බ්‍රහ්ම ලෝකට බ්‍රහ්මලෝක ඉන්නවා තිස්ස කියල ස්වාමීන් වහන්සේ මේ අපවත් වෙලා උන්වහන්සේ බ්‍රහමලෝක පදිලා තු තිස්ස කියන මේ ස්වාමීන් වහන්සේ උපන්න නම දැන් තිස්ස බ්‍රහ්මයක් මේ බ්‍රහ්මය දුරන් මේන මුගලන් තෙරුන් වහන්සේව අඳුනගත් ස්සර හට ඇවෙල්ල වදනාමාන කරලකය නොස්වාමීනි මේ ආසනය වැඩඉන්න අනේ වෙලා මුගලන් තරන් වහන්සේ අහනවා හරි අපූරු කතාවක් මුගලන් හාමුදුරුව මේ තිස්ස බ්‍රහ්මයාගෙන් අහනවා අපායට වැටෙන්නේ නැති නිවන නියත වෙච්චඒවගේම සත්‍යාවබෝධය පිහිටකොට ඇති තමන් සෝවාන් කියලා හිතාගත්ත දෙවිගුරු ඉන්නවාද එහෙම දෙවිවරුන්ට එහම ඥානයක් තියෙනවාවද. මේක මුගලන්තෙරුන්හසේ නොදන්න වනමෙන්. මේ දහම් කතාව මතු කරන්න ඕනින්ද තමයි මුගලන්තෙරන් වහන්සේ මේ තිස්ස බ්‍රහ්මයාගේ මේ ගහන් තකොට උන්වහන්සේ හන්නේ අපායට නවැටන ස්වභාවයෙන් යුක්තයි ඒ වගේම නිවන නියතයි සධ්‍යාවබෝධය පිහිට කොට ඉන්න කෙනෙක් ඒ වගේම අපි සෝවාන් වෙලා ඉන්නේ කියලා එහෙම ඥානයක් තින දෙවරු ඉන්නවාද ක හි. එතකොට මේ තිස්ස බ්‍රහ්මයා කියනවා නිදුකාන්නේ මුගලන්තෙරුන් වහන්ස එහෙම දෙවරු ඉන්නවා. චාතුර් මහාරාජිකවාස දෙවියන්ට ඒ ඥානය තියෙනවා කියලා දැ තිස්ස බ්‍රහ්මයා කියනවා එතකට මුගලන්තෙරුන් වහන්සේ හනවා තිස්ස බ්‍රහ්මය චාතුර් මහාරාජිකා වන්න සියලුම දෙවිවරුන්ට ඥානය තියෙනවද එතකට කියන නෑස්වාම හැම කෙනකුට මෙහමනේ යම් කිසි දෙවි කෙනෙක් චාතුරු මහාරාජිකයන්නේ යම් කිසි දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්තද. ධර්මය මහා සංගරත්නය කෙරෙහි නොසෙල් වන්න ප්‍රසාදයෙන් යුක්තද. ආර්ය කාන්ත සීලයෙන් සමන්වාගතද අන්න ඒ දෙවිවුරුන්ට අරවිධහ ඥානයක් තියෙන පොකද අපායට වැටෙන්නේ නිවනඒන්තයෙන් නිවනව බෝධ කරගන්න පුළුව ධර්මාවවබෝධයයේ සිද්ධ වෙනවාමයි සෝතා පන්නයි කියන ඒ ඥානය එබඳ වූ දෙවියන්ට තියනු හැබැයි ඇතැම් දෙවියන් ඉන්නවා ඒ දෙවුරන්ට බුදුහාමුදුරුව ගැන ධර්මය මහා සංගරත්නය ගැන එහෙම නොසෙල්වෙන ප්‍රසාදයක් නෑ ආර්ය කාන්ත සීලයකුත් නෑ ඒ වගේ අයට ඒ ඥානය නැහැකන ඊට වස්සේ මුගලන් හාමුදුර හනවා අනික් දිවිලෝක පිළිබඳවා ඊට පසේ චාතුර මහාරාජිකයට පසසිතිය නව තවතිශාව තවතයන් සේ ඉළගතියන යාමය තුසිතය නිර්මාන රතිී පරණින්මිත වසවර්තිය දිවිලෝක හයක් තියෙනව මේ හය ගැන මහනෝ ඒ හය ගැන මර තිස්ස බ්‍රහ්මයා ඒ විදිහට විස්තර කරනු මේකෙති යෝගල්ලන්ට ඇතැම් කෙනෙකුට විමතියක් තියෙනට පුළුවන් මේ පරණින්මිත වසවර්තිය ගැන මොක දෙක පාට මතක් වෙන්න වසවර්ති මාරය බුදුරජාණන් වහන්සේට පීඩා කළ ඒවගේම සත්පුරුෂයන්ට බාධා කරන මාරයන් එකපාට මතක් වෙනවා පින්වත්ම පරණින්මිත වසවර්ති ඉන්න ඔක්කොම වසවදදිවි පුත්‍රයාගේ පාක්ෂිකයෝ නෙමේ පරණම්මිත වසවර්තියත් තින්නවා ආර්ය සත්පුරෂ දෙවවරු ආරය භාවේ උපදවාගත දෙවුරන්නවා මෙ තිස්ස බ්‍රහ්මයක් කියනවා ස්වාමීණී මුගලන්තෙරුන් වහන්ස පරණින්ම්මිත වසවර්ති ඉන්නව ඇතැම් දෙවිවරු ඔවුන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන ප්‍රසාදීෙන් යුක්තයි ධර්මය මහා සඟරත්නය කරෙහි නොසල් වෙන ප්‍රසාදයෙන් යුක්තයි ආර්ය කාන්ත සීලයෙන් යුක්තයි ස්වාමීණී එබැමුදු දෙවවරුන්ට ඥානය තියෙනවා කුමන ඥානයක්ද අපායට කවදාකත් යන්නේ නිවන ඒ කාන්තෙම අවබෝධ කරගන්න පුළුවන්. ධර්මය පහිට කොටගෙන ඉන්නේ. සෝතාපන්නයි තමන් සෝතාපන්නයිඉ එකළ එහම යාානයක් ඕනට තියනෝකේ. එනිසා පරණින්මිත වසවර්තිය ගැන ඔබට තියෙන්නේ අනියත බියක් නම් පැ අපහැදිලි හැඟීමක් නම්ඒ අප හැදිරිිකම ඉංකරගන්න. එම දි්‍යලෝකෙත් ආර්ය සත්පුර්ෂයන් පවා සිටිනවා අ වසවර්ය දිවිය පුත්‍රයක් හිරකය එයාවෙන මො කෙනෙක්. ඔහුට පාක්ෂිකම ර පාක්ෂික දෙවරු පිරිසක්කින්නවා ඒ අය පවට ගැති වුණට පාපිෂ්ට ධර්මයන්ට නැබරු වනාට සත්පුරුෂ ධර්ම ඇති දෙවරු ඕනෑ තරම් පරනිම්මිත වසවර්තියද ඉන්නවා. ඒ තේරුම් අරගන්. එතකොට දැම් මෙන්න මේ සූත්‍ර ඒ සඳහන්න්න මොගගල්ලාන කියන සූත්‍රයේ අපූරුවට එක දක්වනවා දිව්‍ය ලෝක උපන්නත්. හැම්ම කෙනෙක්ම ආරය භාවට පත්වෙනවා නෙමේ.ඒ වගේම තමයි දිව්‍යලෝකෙ උපන්නත් හැමෝම කෙලෙසුන්ට හවු අහුවෙලා ඉතාමත්ම පිරිහිච්ච මත්‍රමට වැටෙනවත් නෙමෙයි. කොතන හිටියත් පිමුතුන සත්පුරුෂියෝ සත්පුරුෂයෝම තමයි. හිතන්ක මනුෂ්‍ය ලෝක මේ සුගතියක් නේ මේක සුගතියක් වනාට කුසල විපාකයන්ගෙන් උපන්නට. සමහර ජීවත් වන සත්පුරුෂ හැටියීර නැහෙම නෑ හැබැයිු ලෝකයි ඔක්කොම සත්පුරුෂ දෙතකොට එහෙමත් නෑ සත්පුර්ෂ සත්පුරුෂ බෙදය සුගතියක් ච්ච මොනුෂු ලෝකෙක් තියෙන වගේ දිව්‍ය ලෝකලත් ඒ සත්පුරුෂ සහ ලාමක බිහිදේ තියෙනු. බොහෝ කාලයක් සංසාරය යහපත් ධර්ම හුරු කරපු දෙවිවරු යහපත් ආරයම ජවතවන ඔවන් යස සු භොක්ති විඳනවා අදිවේසුර භොක්ති විදිඳෙන ඇබයි විරාගගේ අනුව දකිමින් ඒව භක්තිවිදිනවා. සාමාන්‍ය දෙවවරු කෙලෙස්සුන්ටම වසග වෙලා අරපේ ලෝකෙත් තින්නේ මනශ්‍ය ලෝකෙත් තින්නේෙ නේද සම්පත් හම්බ වුුණම් මේට වඩා ඉතිං ආය කොහිත දෙයක් තියෙන්නේ කෙ ඒවාගේම ඉරිලා ඉන්න පිරිසක්කින් එහෙම ඉන්න දෙවරුත් නැතුවන්නමේ. ඊළඟට ඔබට පැහැදිලි කරන්නට තියෙන්නේ තවත් හිතාමත්ම වට්නා ධර්ම කරුණු කිහිපයක් දැ කලින් කත්තා කළේ මේ කර්මය සහ විපාකයේ පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහාවශ්‍ය කොටස. අපිට ඊළඟට ඔබට පැදිලි කරන්නට තියෙන ඉතාමත්ම වටිනා ධර්ම කොට්ටාසයක් මේක සඳහන් වෙන්නේ උපාසක පරිහානිීය කියන සූත්‍රයි එතකොට නමින්ම තේරෙනවාන උපාසකයක් කොහොමද පිරිහෙන්නේ ඔබ උපාසිකාවක් නං උපාසිකාාව කොහොමද පිරිහෙෙන්න්නේ කියන එක මෙන් වටහාගන්න පුළුවන් ඉතාමත් මොහොඳින් කංයොම් කරලාහන්න ඔබත් මේ පිරිහෙන ධර්මෝල ඉන්නවද එහම නතං ඔබේ හිතතියන් ඔබේ වචනය අහනාය ඔබට හික්මුවන්ට පුළුවන් අය මේ පරිහාන ධර්මෝල ඉන්නවද එහෙම පේනවනං ඔබ තුළ තියෙනවනං වඩාත් ඉක්මලෙනි වැරදි කරගන්න ඔබේ හිතතියන් තුළ ඔබේ වචනය අහනාය ඒගොල ළඟ මේ පරිහානය ධර්ම තියෙනවනම් ඔවුන් පරිහානයෙන් වලක්කු ගන්නටත් අප්‍රමාදීව උත්සාහයෙන් සත්පුරුෂයක කැටටයතු කර සූත්‍රයේ තියන මෙහෙමයි. සත්්ති මේ භික්කවේ දම්මා උපාස ගස පරිහාණය සංවත්තන්ති. මහනනමේ ධර්ම හතක් තියෙනවා කරුණු හතක් තියෙනවා උපාසකයාගේ පරිහානය පිණිස පවතින. තකර උපාසක උපාසිකාවන් පිරිහෙනවා මේ ධර්මහත තියෙනවනවා. බලමු මොනව දේව කියල. පළවෙනි කාරණාව. බික්කු දස්සනං හාපේති. මහා සංගහා දකින්න ඉතිරිපත් වෙන්නේ යන්නේ නෑ. ඒ දර්ශනය පිරිහෙල්නෝ දැ නිතර නිතර මහා සගරත්නය ඇසුරු කරපු අය ඒ මහා සගරත්නය ඇසුරු නොකර ඉන්න හදනෝ මෙහෙම මහා සංගරත්නය ඇසුරු නොකිරීමත් එක්ක ඔහුගේ තියෙන උපාසක උපාසිකා භාවේ පරිහානියට පත්වෙනවා. එතකොට ගුණසම්පන්න ධර්මවිෙනය අනුව කටයුතු කරන ශාසන ධර්මය කෙරෙහි ලැදිඒ ශික්‍ෂාකාමී මහෝත්තමයන්ම මහා සඟරුවන ඇසුරු කරන්නට කරන්නට උපාසක උපාසිකාවන්ගේ දියුණුව සනිිටුහන් වෙනවා. ඔවුන් උත්තරීතර මාර්ගයක් ඔවුන්ට විවර වෙනවා. හැබැයි ඒ ආශ්්‍රය අඩු කරන්න කරන්න පරිහානිට මයි පත්වෙන්. දෙවිනි කාරණාව. සද්ධම්ම සවනං පමජ්ජති. සද්ධර්මශ්‍රවනයට ප්‍රමාදී වෙනවා. හාමුදුර ඇසුරු කරන්න කම්වැලි වෙනවා ඒ හාමුදු ඇසුරු කිරීමෙන් ඉවත්වවා වගේම ධර්මශ්‍රවනය සඳහා පමා වෙනවා. එක ඒක වැඩයොදාගන්නවා ඒ වැඩමත්තෙම නහිනවා. ජීවිතයේ කුසලධර්මයන්ට ගත කරනවා වෙනුවට කුසල ධර්මය අනුවගෙනයනවා වෙනුවට ලාමක පංචකාම සම්පත්වීන් වෙනුවෙන්ම දක්කාගෙන යන්න හදනෝ මෙහෙම වෙනකොට උනට බණහන්න වෙලාවක්. ව ධර්මශ්‍රවනය අඩුවන්නට අඩුුවන්නට ඒ පුද්ගලයක් පිරිහෙනෝ ඒක නම් උපාසක හෝ උපාසක උපාසිකාවක් පමණක් නෙමේකාවරකොටු නක් එහෙමයි. භික්‍ෂූන් වහන්සේ නමක් වුණත් ධර්මශ්‍රවනය නිරන්තරයෙන් කරන්නට භික්ෂන් වහන්සේලා කියයන බණ කියන පිරිසක් පි දරක් නෙමේ බණ කියනවා කියන එක එකක් භික්ෂූන් වහන්සේ නක්ගේ විශේෂකාරණාවක් තමයි ධර්මශ්‍රවනය කිරීම ධර්මය විනය නිවැරදිවදේශනා කරන ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් වහන්සේලා කරා එළඹ උන්වහන්සේලා සමඟ නිරන්තරයෙන් ධර්ම සාකච්ඡා කරනවා බනාහනවා. ඒ ආශ්‍රය නැවත නැවත පවත්වනො. දැන් මේ කාලේ තාක්ෂණය දවුණු නිසා කෙනෙකුට හිතෙන්න්න පුළුවන්මක් කහරි දිවයි එකක් ඇසුින් බණ දහ ටික් අහ ගත්තම හරි නේද කියලා. යම් ප්‍රමාණයකට එකත් හරි. මුළුමනින්ම එක වැරදිනහ. ්‍රමාණයකට හරි හැබැයි ඒ විතරක් නෙමේ එබඳු වූ ගුණසම්පන්න සාමෙන්න් වහන්සේර ළඟට ගිහිල්ලා සාකච්ඡා කරනකුට එක දැනන විදිහ ඒයට අප වඩා වැඩි මොකද ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ලැබෙන්නොට ඕනු පොදස්්ටික හරියටම ලබාගන්නට පුළුවන් වෙනවා සම්මුකව සාකච්ඡා කිරීමත් එෙක් තමන් තුළ තියෙන අඩුපාඩුකං පැහැදිලිව කියන්න පුළුවන් ඩු පඩුගංගලට විුඳම් ධමාණනකූලොව ලබාගන්න පුලුවන් ඒක බැහැනේ ටීව කං හරි අන්තර්ජාලයෙන් හරි හගෙන ධර්මශ්‍රවනය හෙම කළාට. ඒක හින්දා භික්ෂ භික්‍ෂණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසටම වැදගත්ම දෙයක් තමයි. මහා සංගරත්න ඇසුරු කිරීම සහ ධර්මශ්‍රවනය කියන එක. එතකොට යම් උපාසක එක් හෝ යම් උපාසිකාවක් ඒ කරුණු දෙකෙන් පිරිහෙනවානම් පුද්ගලය පරිහානියට පත්වෙන. ඉළඟට තුන්වෙන එක අදිසීලේන සික්හති අදිසීලයෙහි හික්මී මක් ලබන්නේ. මේ බලන්න මේ අදිසීලය කලා දේශනා කළේ මේ භික්‍ෂූන් වහසේ රටිවිතර ද මේ කාරණා ප්‍රකාශ කරන්නේ මේ දැන් උපාසක පරිහානය උපාසකයෙක් කොහොමද පිළිහෙන්නේ එක තියෙන්. සත්පුරුෂ උපාසක මහත්මෙ සත්පුරුෂ උපාසිකාවක් හැටියට ඔබ අධසීලයේ සඳහාද උත්සාහවත් වී යුතුයි. ඒයි මේ පෙන්නන්නේ. අදිසීලේ න සික්හති අදිසීලයේ ශික්‍ෂණයක් ලබන් නැත්තං හික්මීමක් ලබන් නැත්තං ඔබ පරිහානියට පත්වෙනවා. උපාසක භාාවෙන් පිරිහෙනව උපාසිකා භාාවෙන් පිරිහෙනවා. දැ මේ අදිසීලේ කෙළැකව භික්ෂන් වහසේලාට අයත් ප්‍රාතිමෝක්ෂ සංගුරසීලයකනෙ එකද. එක භික්‍ෂ ප්‍රාතිමෝක්ෂයණ. මෙතන අධිසීලේ කියනෙක් ඔබ ගන්න ඔබට අනුරූප පරිදි ගිහිපන්හතකොට තියනව තමන්ගේ ප්‍රතිපදාමය වශයෙන් ඔබේ සීලයේ වඩාත් ශක්තිමත් කර ගැනීම එතකොට ඒ ප්‍රතිපත්තියක් වශයෙන් ඔබේ සීලේ වඩාත් දියුණුවකට ගැෙනයෑම අධි සීලයේ හික්මීම හික්මවා ගැනීම වැදගත්ම කාරණාවක් ඔබ ඒ නොපිරි හෙලායිටු කළ යතුයි දැන් මේ කාරණා තුනවිතරක් දැනට ගන් ඉන්න කොතුනද කියර පරීක්ෂා කල බලන්. වෙන දවගේ ස්වාමීින් වහන්සේලා ඇසරු කරනවාද. අඩුම තර මේ ගිහිල්ල කතා කරන්න බැරිනම්. දුරකතරෙ හරි හිතවත් ස්වාමින්න් වහන්සේලා ධර්මානුතරන් ප්‍රතිපත්තිය නියලැන ශවාමීන් වහන්සේලා සමඟ විවේක වෙලාවකදී දහම් කතාවක් කරනවාද පරීක්ෂා කරල බලන්. ඊළඟට සද්ධර්මශ්‍රවනයට ඔබ මැලිවෙලාද. ඉස්සර බනහපුතනන්වත් දැන් අහන් නැද්ද. මේ එන්න වැඩිකරගන්න ඕන මික් පිරිහෙන්න ඕන කාරණාවක් නෙමයි. හොඳට තමන් ගැන පරීක්ෂා කරන්න. මේ සූත්‍රයක් අහනකොට බණකතාවක් අහනකොට කණාඩියකින් තමන් උදිහා බලනෝ වගේ තමන්ට ආරෝපනය කළ බලාගන්න. තමන් හා සංසන්ධනය කළ බලන්න තමන් ඉන්න කොතනද කියලා. ඊළඟට, අද සීලන සික්කති ගීපින්ගොතෙක් හැටිරි ඔබ පංච සීලයෙහි මැනවිං හික් වෙනවද. හතර පෝට ඔබ සිල් සමාදන් වෙනවද. දැන් හතර පෝය කියනක බෞද්ධයන්ට ගොඩක් අමතක වෙලා ගිහිල්ලා. හතර පෝයනේ දැම් පුරපසලොස්සකත් අමතක වී යන මට්ටමට ඇවිල්ලා. සමහ උදවය විනෝහොදගමන් යොදා ගන්නේ පුරපස ලොස්සක දවසට. ගෙදර වෙන කකරගන්න බැරිවිවෙච්ි වැඩික යොදාගන්නන්නේ පුරපස ලොස්ක පොෝ දවසට එක නිවාඩුවක් කියල හිතාගෙන ගතගරනවා. පින්වතුනේ ඒ පොහේ දවස නිවාඩු ලැබුනම ඔබේ කුසල් දියුණු කරගන්න ඕන නේද. ඔබේ කුසල මාර්ගයේ වඩාල් ශක්තිමත් කරගන්න හොඳම දවසක් නේ දේක. මාස අනනික් දවස්සලල් වැඩකටයුතු බහුල නිසා වැඩි සීලයක් රැකගන්න වැඩි ගුණයක් රැකගන්න බැරි වෙනවා. බැරිවෙන්න පුළුවන්. හැබැයි පෝට හරි අඩුම තරම යමක් කරගන්න ඕන නේද කියලා තමන් ජීවිත ඔසවවාතාාගතයුතු නැද් නුස්්‍යේෙක්වෙලා හරි ඔබ ඉපදිලා ඉන්න පෙර කුසල් කරලා තියන නිසා. අඩුමතරම ඊළඟ ජීවිතයේ මනුස්්‍යයෙක්වෙලා උප දි හරි අලොත් කුසල් ඕනෙන ඔගොල උපයාගන්න මුදල්වලින්වත් යනවාහන ගත්ත කියලවත් හ නැහමනතන් ගේදුර ඉඩ කඩ හැදුවයි ගත්ත හදාගත්ත කියලා ඊළඟ ජීතය සුකතිගාමි වෙන්න හැන මෙසිියල්ල අතහරන්න සිද්ධ වෙනවා. එක නිසා පුර පසලොස්සක දවසෙදිවත් අඩුම තරමේ වැඩිතර සීලයක් සඳහා උත්සාහවත් වෙනවද ඉතින් මේක පුර පසලොස්සක විතරක් නෙමෙයි හුරු වෙන්න සතර පෝට සිල් සමාදන්වෙන්. වැඩට ගියත් කමක් නෑ සිල් සමාධන් වෙන්ෙන කොද සිල් ආරක්ෂා කරනවා කියන එක බෝඩ්ගාගෙන කරන දෙයක් නෙමයි එක තමන් හිතින් කරන දෙයක්. ඔබට පුළුවන් වැඩටයුතු කරන ගමන්. කාර්යාලය ඔබ කරන රස්සාාව කරන ගමන් ඔබට සිල් රකින්න පුළුවන් හිතන්න ටිකක් ඔබ කාර්යාලයට වැඩ ගියත්. ට මොන ශික්ෂාපදයද රකින්නට බැරි සෙහිය නුවන තියෙනවනම්. උනන්දුවක් තියෙනවන. ඒක හින්දා පංචසීලය කියනෙ ජීවිතේ නිරන්තර සීලයේ බවට පත් කරගන්න සතරපෝයේ දවසදී සිල්ලාරක්ෂා කරන්න ඒ සඳහා හොඳ කැපකිරීමක් කරන්න. හොඳ උනන්දුවක් ගන්න තමන්ගේ හිතට තමම් අවවාද කරලා හොඳ උද්‍යයෝගෙන් කටයුතු කරන්න ටික දවසක් යැකොට ඔග ලට තේරෙේ ි තිකෙන් ටික තමන් දියුණට පත්වෙනවා නේද කිය එතකොට දැන් මෙතන තියෙන එකක් තම අදිසීලේ නොහික්මෙනවනම් උපාසකමහත්ම පිරිහෙනවා ඒ උපාසිකාව පිරිහෙනවා. ඊළඟ කාරණාව ස්ථවිර මධ්‍යම නව කැන භික්ෂූන් කරෙහි අප්‍රසාදය බහුල වෙනවා ඒ එහෙම හිතක් තියෙනවනං එයින්ද ඔහු පරිහානිට පත්වෙනවා නගකසාමෙන්න් වහන්සේලා වඩා වැඩිහිට ස්වාමීන් වහන්සේලා ඒත් වඩා වැඩහිටි ස්ථවිර ස්වාමින්න් වහන්සේලා මේ මහා සගරත්නය කරේ අප්‍රසාධය ඇති කරගන්නවා නම් අන්න ඔහු පරිහානිට පත්වනවා මෙතන දෙපට විශේෂය මතක් කරන්න ඕන මේ විවිධ දේශපාලනිික මතිමතාන්තරවල එල්බිච්ච උදවිය තමන්ගේ දේශපාලන දේශපාලනය හටිට කරකමක් නැහැ හැබැයි ඒ දේශපාලනිික මති මතාන්තර යොදාගන්නවා බදහමටත් නිගා රීම සඳහා මෙන්ම මහාසංගරත්වෙන් නිගාකිරීම සඳහා අන්න ඒක ඉතාමත්ම අනතුරු දායකයි. මේ යුගයේ ජාතිය ගැන එහමනත් මේ රට ගැන එහමනත්ම් බුද්ශාසනය ආරක්ෂාව ගැන යම් ස්වාමින්න් වහන්සේනමක් කතා කළොත් අර පක්ෂවල එල්ලිච්ච පිරිසක් ඉන්නවා ඒස්වාමීන් වහන්සේලාට ඉතාමත්ම පහත්වි දයට නිග්‍රහ කරන. මොක ඔවන්ට හරි බයයි ඒ ස්වාමින්න් වහන්සේලා කතා කරන්න ගත්තුත් සන්ද පරාදවීද කියලා තමන්ගේ පක්ෂ පරදීද කියලා ම මේ කතා කරන්නේ දේශපාලනක පක්ෂවලට වල් වෙච්ච චරිත ගැන නෙමයි. ශාසනයගන අවංකවම හැඟීමක් තියෙන මහා සංගරත්නය කොච්චර ඉන්නවද. ඔබ තීන්දු තීර නරගෙන ඇති යහවල් හාමුදුරුව හවල් පක්ෂ කියලා ඔබ කුමක් දැනගෙනද ඔබ පරචිත්ත විාන ඥාණයන්හන්සේලගේ හිත දැනගෙනද එහම තීරණයන්ටනබෙන. එනිසා බුදශාසනය සුරක්ෂිතාවේ සඳහා කතා කරනකොට දේශපාලනික මතිමතාන්ත රගෙන උහන්සේලාට නිගා කරමින් නැති අකුසල් පුරෝ ගණට එපා නිකාම් පව්පුරෝගෙන දුගතියට මඟ විවර කර ගණටත් එපා දේශපාලනය වෙනමමු කරගෙන යන්න ආගමික කටයුත්ත වෙන මෙම කරගෙනයන් එතකොට මේකදී මේ විදිට මහා සංගරත්නය කරේ භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි සිත අපහදවා ගැනීම උපාසකයාගේ හෝ උපාසිකාවගේ පරිහානය පිණිස පවතින කරුණා ඊළඟට දොස් දක්නා සිතින් සිදුරු සොයනසොලු වූයේ දහම් අසයි එක පෙන්නන්නේ කොහොමද උපාරම්භ චිත්තවෝ දම්මස්ුනාති රන්ධගවේසි සිදුරු සොයන්ඩ බනාහනෝ අහවල් හාමුදුරු බණ කියන්න කොහොමද උන්වහන්සේ අතපය දික්කර කරද බණකිව්වේ උන්වහන්සේ කියන බන හරිද වැරදිද ඒ සිදුරු සොයෙන අදහසින්. නිවැරදි දෙයක් සොයා ගැනීමේ අදහසින් මේ අඩු පාඩු හොයා සෙවීම අදහසින්. උන්වහන්සේගේ කටහඬ මෙහෙමයි. මේ මේ විදිහට සිදුරු සොයෙන අදහසින් යම් කිසි උපාසක මහත් මේ හෝ උපාසිකාවක් ධර්මශ්‍රමණය කරනවා නම් ඒ පුද්ගලයාද පරිහානයට පත්වෙනවා. ඉළඟට මේ බුදු සස්නයෙන් බැහැර සසුන්වල දක්ෂිනාර්හයන් සොයනු. පූජාවට සුදුසු ගෞරව සත්කාර සම්මානන කිරීමට සුදුසුුවන්නේ මේ ශාසනය බැහැර තවත් එම තැන් තියෙනවාද කියලා පරීක්ෂා කර කර බලනො. ක්‍රිකට මච්චකත් දිනව්ය කිවට පස්සේ එතන්ට ගියත් පුුවන්වෙයිද දන්නේ තමන්ගේ දියුණුව සකස් කර ගන්න කියලා හිතන උදවියත් ඉන්න පුළුවන්නේ. ඒකයි මේ මතක් කරේ. ඉතින්... මේ උතුන් වූ රත්නත්ත්‍රයෙන් බැහැරව වෙනත් තැනකින් දක්ෂිනාර්හයයක් සොයනවා. පූජාර්හයයක්න් සොයෙනවා. කාටද හොඳ පූජාවලොත් මහාපික් සිද්ධ වෙන තුරුවන් හැර තවත් සොයනවා. කවුද සරණ යන්න පුළුවන්. කුමන දෙවියකොට වැදුත්. කවර ආගමක කවර කෙනකුට වැඩිපුරු සත්කාර සම්මානකරොත් වැඩිපුරු කුසලයක් සිද්ධ කර ගන්න පුළුවන් වෙයිද. දෙලොව යහපත් කර ගන්න පුළුවන් වෙයිද. මේ විදිහට මේ ශාසනයෙන් බැහැරව, දක්ෂිණනාරහයන් හොයනවා නං ඒ පුද්ගලයාද පරිහානියට පත්වෙනෝ එකන් අදහස් කරන්නේ අන්‍ය ආගංවලට නිගරු කරන්න කියන එක නැ නිගරු කරන්න කියන එක නෙමේ හරි වැරද්ද තේරුන් අරගත්ත කෙනෙක් වැරදි දෙයක් දැක කියල ඒකට නිග්‍රහ කර කර යන්නේ මොකද ලෝකෙ හරි වැරදි කියන එක දෙකම හැම කාලෙකම් වගේ තියනු වැරදිදේ ගත්ත අය වැරදි මග ගමන් කරයි යහපතර ගන්න පුළුවන් හොඳ ඒට උත්සාවත් වෙනවා හැබැ බැරිනම් උපේක්ෂා සහගත වෙනවා. නිවැරදේ කුමක්දක ල තේරුම් අරගෙන නිවැදි මඟ ගමන් කරනවා. ති එනිසා තමයි මේ බුදුදහම හරිම සාමකාමී ආගමක් වන්නේ ධර්මයක් වන්නේ මේ ශාසන ධර්මය තුළ කිසි විට එකත් අනුන්ට නිග්‍රහ කර කර අනුන් හෙලා දකිමින් එහෙම කටයුතු කරන බවක් නෑ වැරදිී කියලා දැක්කත් උපේක්ෂා සහගත වෙනවා තමන් නිවැරදි මඟ ගමන් කරවා අන් අයට නිවැරදිදේ කියා දෙනවා එතකොට ලෝකේ තුළ විවාද නොකරමින් සාමකාමී වන්න පුළුවන්කම තියනු ඊළඟට හත්වනි කාරණාව එතමයි පුබ්බකාරංකරෝති මේ ඒ බාහිර ශාසනයන්ට පූර්වාකාර කෙරෙනවා ඒ කියන්න දැන් වෙනත් ආගමික චාරිත්‍ර ධහමයන් ඉෂ්ට කරනවා වෙනත් ආගමික චාරිත්‍රයන් අනුව කටයතු කරනු ඒකත් ඒ උපාසකගේ හෝ උපාසිකාවගේ පරිහානියට හේතුවන දෙයක් ඇයි ඒකට පරිහාණයට පත්වෙන ව කිය කියන්න වෙනත් ආගමක තියෙන දෙයක් අනුගමනයකළුත් පිරිහෙනවා කියන්න නැයි. පංවත්න්නේ බුදු දහම කියලා කියන්නේ ලෝකයේ පිළිබඳව ඉතාමත්ම පුුළුල් සහ නිරවද්දි විග්‍රහයක් කරපු ශාසන ධර්මය කුසල අකුසලයන් පිළිබඳව මනාව විග්‍රහ කරපු ශාසනය එතකොට යම්කිසි ආගමක කුසලයයි හැඳුන් වූවා වුවත් එය අකුසල පාක්ෂික නම් එබඳු අකුසල පාක් වූ චාරිත්‍රයක නිරතවීම අකුසල සහගත ධරමයක් වෙන එතකොට කුසලා කුසලයන් තිීරණය කිරීමේ දී වැදගත්ම දෙයක් තමයි සාමාන්‍යී මට්ටමෙන් ගත්පුත් කර්මය සහ විපාකයේ පිළිබඳව නුවන කරන ලද කර්මයන් අනුව හොඳ නරක කර්මයන් අනුව විපාක ලැබෙනවා අ දසවත්තුක මිත්‍ය ආදෘෂ්ටියයන් තොරබව එතකොට තමන් කරන කර්මය අනුව තමන් උත්පත්තිය ලබනවා එ නිසා අකුසලයන්ගෙන් වැලකී කුසල දරමයන් නයියුතු වෙන මේකන මේ කම්මසකත සම්මාධිච්චී තුළු තියෙන ප්‍රධාන කාරණාවක් වන්න. ඒ වගේ මෙලොව පරලෝ දැන අවබෝධකරත් බුද්ධාධී උතුන් වහන්සේ ලක න්නො මේේවගේ තියෙන නොවන. එතකොට ඒ නුවනින් පරිබාහිරව දසවත්තුක මිත්‍යාදෘෂ්ටියෙන් නිදහස් වෙලා ඉන්නවා වෙනුවට දසවත්තුක මිත්‍යාදුෘෂ්ටිට අයත් වූ කරුණක් යම් කිසි දහමගින් ප්‍රකාශ වෙනවනම් ඒ දහමින් ප්‍රකාශවන චාරිත්‍රයේද කුසල පාක්ෂික එකක් වන්ට පුළුවන්. එතකොට බෞද්ධයෙක් අකුසල පාක්ෂික දේක නියුතු වෙන වනන් එය පරිහානිට පත්වන්නේක් වශයෙන් විග්‍රහ කිරීම වඩාත් නිවැරදීගල ඔබටම තේරුන්ගර ගන්න පුළුවන්. ඒේක හින්දා ඔබ මෙතැදී වටහා ගන්න මේකින් කියන්නේ වෙනත් ආගම් පිළි බඳව හෙලා දැකීමක් නෙමෙයි. කුස්සල අකුසලය කියන කාරණාව මත පිහිටා තමන්ගේ ශාසන ධර්මයනුව කටයුතු කිරීම. මොකද අකුසල පාක්ෂික දෙයක නියතු වුණනොත් ඒක අකුසලය තමන් කරා පැමිණිනවා කියන එක බෞද්ධයෝ දන්න එතකොට වෙනත් ආගමික ක්‍රියාකාරකං ඒ අනුව කටයුතු කරමින් ඉන්නව නං ගොහුද පරිහානියට පත්වෙන පුද්ගලේ දැම් මේ කරුණු හත උපාසකය හෝ උපාසිකාවක්ගේ පරිහානියට හේතුවන කරුණු හැටියට ඔබ වටහාගන්න උපාසක පරිහාණය සූත්‍රයඇ සුඩින්තමයි මේ කාරණනාටික ඔබට පැහැදිලි කළේ ඒ වගේම තමයි යම්කිසි උපාසකයෙක් හෝ උපාසිකාවක්. භික්‍ෂූන්ගේ දර්ශන භික්ෂූ වහසේලාගේ දර්ශනය නොපිරි හලා සිදු කරනවනම්. එකන භික්ෂූන් ඇත එළබෙනවනං. ධර්මශ්‍රශ්‍රවණයෙහි පමාවෙන් නැත්තං. අධි සීලයේ හික්මෙන වනං. ඒවගේ මිස්තවිර මධ්‍යම නවක කියන භික්ෂූන් වහන්සේලා කෙරි අප්‍රසාධයක් ඇති කරගන්න නැතුව ප්‍රසාදයෙෙන් කටයුතු කරනවනං. දොස් දැකීමේ අදහසින් ධර්මයහන් නැතුව ර්මය අවබෝධ කර ගැනීමේ අදහසින් ධර්මශ්‍රවනය කරනවනම් මේ ශාසනයෙන් බැහැරව වෙනත් ශාසනවලින් දක්ෂිර් පූජාර්හයන් සොයාන් නැත්තං ඒ වගේම තමයි එම ආගමික චාරිත්‍ර ක්‍රියාකාරකං අනුවගත කරන්න නැතුව ශාසන ධර්මය අනුව කටයුතු කරනවනම් ඒ පාසක මාත්මාව වූ පාසිකාව දියුණුවට පත්ව ති මේ කරුන්ටික ඔබේ අවධානයට ගන්න ඔබේ අවබෝධයට ගන්න සඳහන් කළ නාග විමානවස්තුවත් ආශ්‍රය කරගෙන කර්මය සහ විපාකයේ ගැන පැහැදිි දැනුමක් ඇති කරගන්න. කුසල් ශක්තිමත් කර ගැනීම සඳහා අපි කෙසේද කුසල් කරලා ඒ පිළිබඳෝ සිතී යුත්තේ කියන එක සම්බන්ධයෙන් හොඳ අදහසක් ඇති කර ගන්න වැරදි අදහස් වොල එල්බෙන් නැතු උපාසික උපාසිකාවක් වශයෙන් කොහොමද නොපිරිහේ කටයුතු කරන්නේ පරිහානයට පත් නොවී දියුණුව කරා ගමන් කරන්න කිය කොහමද කියන එක සම්බන්ධයෙන්. අවබෝධයක් අවධානයක් අරගෙන ඔබේ නිවන් මග ගමන් කරන්නට වයම් කරන්න ඒ බවස්සී පත්කරමින් අද කල්පනා කරගන්න සෑම සරු දෙනාම ධර්මශ්‍රවනය තුළින් රැස් කරගත්ත එව්දාාරතර පුුණනිලාභයන් ප්‍රථමයෙන්ම ලෝස සුසුරක්කින ඔබා පුසුරකින දෙවිය අනුමෝදන් වෙත්වා සියලු ඥාත හිතයිශීන්ද පින් කැමති හැම සත් වගද මේ පින් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වෙත්වා